විශේෂයෙන්ම අද දිනේදී අපි එකතු වුණේ ලංකාවේම මහනගරාධිපතිවරුන්ගේ සම්මේලනයේ විදියට දවසින් දවස පළාත් පාලන ආයතන සතු වෙන්නා වූ බලතල කප්පාදු කිරීමත් විශේෂයෙන්ම නගරාධිපතිවරු සතු වෙන්නා වූ බලතල සහ වරප්‍රසාද මේ වෙනකොට අහිමි වීම දක්වා වෙන්නා වූ යම් යම් තීරණ පිළිබඳව සාකච්ඡා කිරීම මූලික කරගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ පළාත් සභාව ස්ථාපිත වෙන්නේ බලය මධ්‍යගත කිරීම නෙවෙයි විමධ්‍යගත කිරීම. නමුත් මේ තුල මම දකිනවා නාගරික සංවර්ධන අධිකාරිය තුල බලය මධ්‍යගත කිරීමක් කරගෙන තිනවා විමධ්‍යගත කිරීමකින් තොරව. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම විශේෂයෙන්ම යාපනය සහ විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල තියෙනා වූ බලතල එක තැනකට කේන්ද්‍රගත කරලා ඒ පළාත් පාලන අක්‍රිය කරන්නට පුළුවන් වෙන තත්ත්වයට අදපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද දිනේදී අපි කතා කළේ උතුම වෙන දෙයක් තමයි නගරාධිපතිවරු විදිහට 24ක් තියෙනා පළාත් පාලන ආයතන වෙන මහානගර සභා 24කුත් මේ රටේ විධායක තනතුරු දිවෙන්නේ 25කට පමණයි. ඒ අතිගරු ජනාධිපතිතුමාටත් නගරාධිපතිවරුන්ට පමණයි විධායක තනතුරක් තියෙන්නේ. මේ විධායක තනතුර අද ආපස්සට හැරවීම සඳහා කරන මේ වැඩසටහන තුළ මම හිතනවා එහෙට පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරු විසින් කරපු දේ අද ආණ්ඩුකාරවරු විසින් කරන දේ ඊට අමතරව එක එක අමාත්‍යංශ විසින් යම් යම් චක්‍රලේඛන නිකුත් කිරීම සහ යම් යම් ලිපි නිකුත් කිරීම තුළ ඔවුන් බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනයේ සතු වෙන්නා වූ බලතල කප්පාදුවට ලක් කිරීම සඳහා ඔවුන් සතු කිරීම කර ගැනීම. මම හිතන කිසිසේත්ම කරන්නට පුළුවන් කමක් නැහැ. අපි පිළිගැනීමට ලක් වෙන්නේ මේ රටේ ගැසට් පත්‍රයක් පමණයි. එහෙම නැත්නම් ප්‍රඥප්තියක් හෝ එහෙම නැත්නම් ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියක් පමණයි. හැබැයි ඒකට ඇරුණකොට අපිට පුළුවන් කමක් නැහැ එක එක අමාත්‍යවරයා විසින් හෝ ආණ්ඩුකාරවරුන් විසින් හෝ මහාමාත්‍යවරුන් විසින් නිකුත් කරන ලද ලිපිවලට වැඩ කිරීමට අපිට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාර්යය මේ පළාත් පාලන ආයතන තුල විමධ්‍යගත කිරීමේ කටයුත්තට මහනගරාධිපතිවරුන් වන අපි ඒ සඳහා අරගල කිරීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ කිරීම සඳහා අද අපි සාකච්ඡාවට භාජනය කළා. අපේ මේ රටේ උපතේ සිට විපත දක්වාම සේවය කරන්න තියෙන ආයතනයක් වශයෙන් 1947 අගෝස්තු මාසේ 15 වෙනිදා මහානගර සභා ආඥා පනත ස්ථාපනය කරවුවා. මේ ආඥා පනත මෙතෙක් සංශෝධනයකට ලක් වෙලා නැහැ. මේ ආඥා පනතේ විධායක බලතල ශ්‍රී ලංකාවෙන් දීලා තියෙන්නේ ජනාධිපතිතුමාට පසුව මහානගර සභා 24ට. මේ විධායක බලතල අපි ක්‍රියාත්මක කරනකොට මේ රටේ ඉන්න රාජ්‍ය සේවයේ යොදවා තියෙන රාජ්‍ය නිලධාරීන් විසින් අපේ බලය ඒ අය අතට හිමි කරගෙන මේ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු වලට බාධා පමුණුනවා. එහෙනම් මම නීතියානුකූලව ලිඛිතව අරගෙන තියෙනවා අමාත්‍යංශ ලේකම්තුමාගෙන් නීතිපතිතුමාගෙන් මේ සියලු දේම නිවැරදිභාවය හඳුන්වා දෙන්න කියලා. ඒ අනුව නීතිපතිතුමාත් ඒ වගේම මේ රටේ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයත් කියලා තියෙනවා චක්‍රලේඛන නිකුත් කිරීම භාණ්ඩාගාරය හෝ පනත් සභාව හෝ රේකී අමාත්‍යංශයෙන් අපිට නිකුත් කිරීම තහනම්. ඒ චක්‍රලේඛන අනුගත වීම අපි කළ යුතු නැත. පනත් සභාවක් විසින් බලය වැඩි කිරීමට හැකියාව තියෙනවා. ඒත් බලය අඩු කිරීමට හැකියාව නැත. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී 9 වෙනි උපලේඛනයේ 4.3 පැහැදිලිවම කියලා තියෙනවා. මේ දේ කර හැක්කේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සංශෝධනයක් මගින් පමණයි. ඒ උපතේ ඉඳලා විපත දක්වා සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේ පළාත් පාලන ආයතන. නමුත් 1947 පනතකින් පරලදී බලතල ටිකෙන් ටික මහා භාණ්ඩාගාරය ඇතුළු රේකී අමාත්‍යංශ පළාත් සභාව කප්පාදු කරමින් යන මොහොතක තමයි අද අපි සියලු දෙනා එකට එකතු වෙලා එකට තීන්දුව ගන්න තීරණය කරේ. අද අපට ඉතුරුලා තියෙන්නේ නාග සංවාධිකාරිය සැලසුම් අනුමත කරලා යටදෙල පහසුකම් අපට දෙන්නේ කියලා අතහැරලා යනවා. අද ඉතුරුලා තියෙන පළාත් පාලන ආයතනට කසල කර්මනාකරණය හදිසි ආපදාවලදී ගංගොතුරු නියන් වැඩි සුවාවැනි අවස්ථාවලදී ජනතාවට උදව් කිරීමයි වීදු ලාම්පික දාන එක විතරයි. අනිත් සියලු දේවල් කරලා ප්‍රශ්න ඇති කරලා අනිත් ආයතන පස්සහරවගෙන ඉන්නවා. ඒ නිසා තමයි අද එකතු වෙලා මින් ඉදිරියට ඒ සියලුම අමාත්‍යංශවලට හා පළාත් සභාවලට අපි දැනුවත් කරනවා. අපි පනතනෝ විතරයි වැඩ කරන්නේ එක එක ලියුම් කෑලි වලට චක්‍රලේඛන වලට යටත් වෙන්නේ නැහැ කියලා. ඒද විශේෂයෙන්ම තීන්දුව තීරණ කීපයක් ගත්තා. මොකද වර්තමාන
මේ කාලය තුළ මේ රජය තුළින් පලප්පාන ආයතනටන අකටයුතු කම්පිළිබඳ. මොකද අද විශේෂම අපි ජනාධිපතිතුමාව දැනුවත් කරන්න, ඒ වගේ විශේෂ අමාත්‍යවරයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශපාලන අධිකාරීන් අද පලප්පාන ආයතනවලින් පළිගැනීමට කටයුතු කළා තියෙනවා. ඒ කටයුත්ත සම්බන්ධව මහින්දනි විශේෂම අපි සාකච්ඡා කරා. ඒ වගේම වර්තමාන කාලය තුළ මේ පලාත්පාල ආයතන ජනතාවත් එක්ක කොහොමද කෙසේද සම්බන්ධ විය යුත්තේ. මම හිතන්නේ හොඳම උදාහරණයක් තමයි මේ ස්ථානයේ මේ වෙනකොට යාපනයේ නගරාධිපතිතුමා ඉන්නවා, ඒ වගේම කල්මුණේ නගරාධිපතිතුමා ඉන්නවා, ගාලේ නගරාධිපතිතුමා ඉන්නවා, හම්බන්තොට නගරාධිපතිතුමා ඉන්නවා, අපේ සභාපතිවරයා විදිහට මොරටුවේ නගරාධිපතිතුමා කටයුතු කරනවා. මම හිතන්නේ මේ ආයතන තුළ විවිධ ප්‍රශ්න මට ගැටුම් තියෙනවා. අපිට හැම දෙයක්ම සාකච්ඡා කරනකොට අපිට හැඟී ගියේ වර්තමාන දේශපාලන අධිකාරියෙන් අපෙන් පළිගැනීමට ලක් වෙලා තිනවා. එකක්